migration to Australia. I think ඔබ දන්නවා ඔස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්න ඔබට ඔස්ට්‍රේලියාවට එන්න කැමති ඔබට තමයි අපි මේ වැඩසටහන ගෙන එන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි මේ වැඩසටහන ගෙන එන්නේ වර්ණා ලීගල් ආයතනය සමඟ සම්බන්ධ වෙලා. ඉතින් වර්ණා ලීගල් ආයතනයේ ප්‍රධාන නීතිඥය මදු වර්ණකුලසූරිය මහත්මිය තමයි. ඉතින් අද දිනේදී අපේ මැදිරියට ඇවිල්ලා ඔස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්න ඉංජිනේරවරුන්ට මෙන්න අද දිනේ ඉතාමත් වැදගත් දිනයක්. කොහොමද එන්නේ කියන දේ පිළිබඳව ඇය මේ සූදානම් වන්නේ එය පැහැදිලි කරන්නට. ඉතින් මදු අපි අද ඉංජිනේරුවන් තමයි ප්‍රධාන කරගන්නේ. ඉතින් ඒ යටතේ අපි කැමති දැනගන්නට ලංකාවේ ඉන්න අපේ මේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ට වගේම ඉතින් ඔස්ට්‍රේලියාවෙත් දැනට ඉංජිනේරුවරයෙක් වන්නට ඉගෙනගෙන ඒ උපාධිය සම්පූර්ණ කළා වැඩ කරන ඉංජිනේරුවරුන් ඉන්නවා නම් කොහොමද ඔස්ට්‍රේලියාවේ ඔවුන්ට තියෙන ඉඩකඩ මේ සංක්‍රමණික අවස්ථා සම්බන්ධයෙන්? ඔව් හේෂානි, මේ වැදගත් තත්ත්වයක්. මොකද බොහෝමයක් ලංකාවේ නිපුණතාවයෙන් යුක්ත පුද්ගලයන් විශේෂයෙන් ඉංජිනේරුවරුන් දොස්තරවරුන් අපෙන් විමසනවා මේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්නට ඔවුන්ගේ නිපුණතාවය හරහා. ඉතින් ඉංජිනේරුවන්ට පුළුවන් ඔවුන්ගේ නිපුණතාවය හරහා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්නට. එතනදී ඔවුන්ට ඒ සඳහා ආයුධම් කරන්නට පුළුවන්. ඒ ආයුධම් පිළිවෙත තියෙනවා විසා සඳහා. ඒ සියලු දෙයට කලින් ඔවුන් ඔබ ඒ සම්බන්ධව ඔබගේ නිපුණතාවය එහෙම නැත්නම් ඔබගේ ස්කිල් එක සම්බන්ධයෙන් ඇගයීමක් කරගන්නට ඕනේ හේෂානේ. ඉතින් ඒ ඇගයීම කිරීමෙන් පසුව ඔබට ඔස්ට්‍රේලියාවේ වීසා සඳහා ඇඳුම් කරන්න පුළුවන්. ඇත්තටම හේෂානේ මේ ඉංජිනේරුවරුන් වෙනුවෙන් බොහෝ වීසා කාණ්ඩ රසක් අදාළ වෙනවා. ඉතින් එතනදී විශේෂයෙන් ඔබට ලැබෙන්නේ PR එහෙම නැත්නම් පර්මනන්ට් රෙසිඩෙන්සි ස්ථීර පදිංචිය සඳහා විජුවම යන්න පුළුවන් වීසාවක් වෙනුවෙන් ඔබට ආයුධම් කරන්නට පුළුවන්. ඉතින් ඔබට අවස්ථාව වැඩි හේෂානේ. හොඳයි, එසේනම් ඉංජිනේරුවරයෙක් ලෙස සලකා බැලෙන්නේ කෙසේද? මොකක්ද මේ ක්‍රියාපටිපාටිය මදු? ඔව් හේෂානි, දැන් මං කිව්වා වගේ ඉංජිනේරුවන් සම්බන්ධයෙන් ඒ ඇගයීම් කුසලතා හෝ නිපුණතා ඇගයීම සිදු කරන විශේෂ ආයතනයක් තිබෙනවා ඔස්ට්‍රේලියාවේ. ඒ තුළින් ඔබගේ නිපුණතා ඇගයීම ස්කිල් ඇසස්මන්ට් එක ලබා ගත යුතුයි. ඉතින් මේ ආයතනය තමයි ඉංජිනියර්ස් ඔස්ට්‍රේලියා. ඒ ආයතනයෙන් දෙන නිර්දේශය ඔබ ඉංජිනේරුවරයෙක් විදිහට එයින් පසුව ඔබට මේ වීසා සඳහා ඉල්ලුම් කරන්නට පුළුවන්. එතනදී හේෂානි ඔබට ඔබ මතු කළා, ඔබ කතා කළා, ඔබට ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවරයෙක් විදිහට සුදුසුකම් තිබෙනවා වෙන්නට පුළුවන්. ඔස්ට්‍රේලියාවේ ඉංජිනේරු වෘත්තිය අධ්‍යයනය ලැබලා ඉන් පසු ඔබ සුදුසුකම් සම්පූර්ණ කරගන්නවා වෙන්නට පුළුවන්. ඔබ සියල්ලන්නටම ඒ අවස්ථාව තිබෙනවා හේෂානි. ඇත්තටම ඔබ ශ්‍රී ලංකාවේ හෝ විදේශයක සිට ඉංජිනේරු වෘත්තියට අදාළව පුහුණුව අධ්‍යාපනය සම්පූර්ණ කරලා නම් ඒ අදාළ රටේ බලධාරී ආයතනය විසින් ඔබ සුදුසුකම් ලත් ඉංජිනේරුවෙක් බවට තහවුරු කරන්නට අවශ්‍යයි. ඒ තහවුරුව ලබා ගන්නට ඕනේ. ඉතින් එතනදී මම තව මේ පැහැදිලි කරොත් හේෂානි, ඔස්ට්‍රේලියාවේ විශේෂ එකඟතා දෙකක් යටතේ මේ ඉංජිනේරුවරුන්ගේ වෘත්තිය සුදුසුකම් සලකා බැලෙනවා. අපි ඒ හඳුන්වනවා වොෂින්ටන් අකෝඩ්. අනිත් ඇගයීම එකඟතාවය තමයි සිඩ්නි අකෝඩ්. මේ වර්ග දෙක යටතේ ඉංජිනේරුවරුන් ඒ සුදුසුකම් ලත් පුද්ගලයින්ද කියලා ඔවුන් සලකා බලනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අපි කතා කරනවා නම් හේෂානි, ශ්‍රී ලංකාවේ විශේෂිත ආයතනයක් තිබෙනවා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉංජිනියර්ස් ඔෆ් ශ්‍රී ලංකා. මේ ආයතනයේ අනුමත වූ, මේ ආයතනයේ නිර්දේශ වූ ඉංජිනේරුවරුන් තමයි ඔස්ට්‍රේලියාවට අදාළව ඔස්ට්‍රේලියාව විශේෂයෙන් සලකා බැලෙන්නේ. මීට අමතරව හේෂානි තව දෙයක් මතු කරන්නම්. ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවරුන් ඉංජිනේරු උපාධිය හැදෑරු නව සිසුන්ට ඉංජිනේරු උපාධිය ලත් නවකයින්ට ඔවුන්ටත් වෙනම විශේෂ වීසා වර්ගයක් තිබෙනවා. එය ඔබ පිට වූ වහාම, උපාධිය සම්පූර්ණ වූ වහාම ඔබට ආයුධම් කරන්නට පුළුවන් ඔස්ට්‍රේලියාවට එන්නට.
හොඳයි මදු. ඉතින් අපි දන්නවා අපේ skilled migration to Australia කියන වැඩසටහන සමග සම්බන්ධ වෙලා සිටින ඔබ දන්නවා දැන් මේ වන විට විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවට මේ ස්ථිර පදිංචිය සඳහාම එන්න ඔබට ලංකාවේ සිටින අවශ්‍යයි නම් මේ skill assessment එක කියන එක ඉතාමත් වැදගත්. දැන් මේ වීසා සඳහා යෙදුම් කරන්නට හැකියාවක් නැහැ ඔබට skill assessment එකක් නොමැති නම්. ඉතින් ඉංජිනේරුවරයෙක් ලෙස ඔබ මේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේදී මේ skill assessment එක සඳහා සලකා බැලෙන කරුණු මොනවාද මදු? ඔව් හේෂානි. මේ බොහෝ අය ප්‍රශ්න කරගන්නවා මොන වගේ දේවල්ද අපි ඉදිරිපත් කරන්නට ඕනේ මේ ඇගයීම සඳහා කියන එක විශේෂයෙන්ම ඔබගේ අධ්‍යාපන සුදුසුකම් එය තමයි මූලිකම දේ. ඔබ ඉංජිනේරුවරයෙක් විදිහට ඔබගේ අධ්‍යාපන සුදුසුකම් මෙතනදී මම තව දෙයක් කියන්නම් හේෂානි. ඔබට මේ තව මාර්ගයක් තිබෙනවා CDR කියලා. CDR පාත්‍රේ මෙතනදී ඔබට ඔබගේ ඔබ ඉංජිනේරුවරයෙක් විදිහට කටයුතු කරනවා නම් ඒ සම්බන්ධව ඇගයීම් වාර්තාවක් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් ඔස්ට්‍රේලියාවට. ඔබගේ සියලුම සුදුසුකම් පුහුණුව සහ ඔබගේ ඒ වෘත්තියට අදාළව සියලුම කරුණු කාරණා රැස් කරමින් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරලා ඔස්ට්‍රේලියාවට ඉදිරිපත් කරන්නට පුළුවන්. එයත් සලකා බැලෙනවා හේෂානි. ඉතින් වෘත්තිය නිපුණතා ඇගයීමේදී ස්කිල් ඇසෙස්මන්ට් මේ මෙතනදී විශේෂයෙන් ඔබගේ අධ්‍යාපන සුදුසුකම් ඒ වගේම තමයි ඔබගේ වෘත්තියට අදාළ ඔබලත් පුහුණුව ඔබලත් වෙනත් තාක්ෂණික දැනුම ඔබ විසින් බිහි කරන ලද නව නිර්මාණ වෙන්නට පුළුවන් සොයා ගැනීම් ඒ වගේම ඔබගේ පරීක්ෂණ වෙන්නට පුළුවන් ඒ සම්බන්ධ වාර්තා ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි හේෂානි බොහෝ අය අහනවා මේ ඉංග්‍රීසි දැනුම මේ තමයි බොහෝ අයට තියෙන ගැටලුවක්. ඔව් ඔබ ඉංජිනේරුවරයෙක් නම් ඔබ අනිවාර්යෙන් ඉංග්‍රීසි දැනුමෙන් යුක්ත පුද්ගලයෙක් දැයි සලකා බැලන ඔස්ට්‍රේලියාව. ඉතින් එතනදී ඔබ කම්පිටෙන්ට් ඉංග්‍රීසි එහෙම නැත්නම් ඔබ අපි IELTS සම්බන්ධව කතා කරොත් ඒ සෑම අංශයකටම ලකුණු 6ක් අවමේට යටත්ව ලබාගෙන තිබීම ඉතාම වැදගත්. මෙතනදී ඔබ වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා නම් ඔබට ලැබෙන ප්‍රයොරිටි එහෙම නැත්නම් ප්‍රමුඛතාවය වැඩි වෙනවා. ඉතින් ඒ වගේම තමයි තව අයට තියෙන ගැටලුවක් වයස. ඔව් ඔබ වයස අවුරුදු 45ට අඩු පුද්ගලයෙක් වෙන්නට පුළුවන්. ඉතින් මේ වගේ කරුණු කාරණා බොහොමයක් බලපානවා හේෂානි මේ ඇගයීම සම්බන්ධයෙන්. මෙතනදී ඔස්ට්‍රේලියාව ඔබට බොහෝ විශාල ඉඩකඩක් වෙන් කරලා තිබෙනවා මේ වෘත්තිය සම්බන්ධයෙන් විශේෂයෙන් ඉංජිනේරු වෘත්තිය සම්බන්ධයෙන්. ඇත්තටම හේෂානි ඔස්ට්‍රේලියාවේ වෘත්තියට අදාළව වර්ගීකරණ 26ක් ඉදිරිපත් වෙලා තිබෙනවා. මම උදාහරණ විදිහට කියනවා නම් එන්ජිනියරින් මැනේජර් ඒ වගේම තමයි ඉලෙක්ට්‍රිකල් ඉංජිනියර් ටෙලිකමියුනිකේෂන් ඉංජිනියර් මේ වගේ වර්ගීකරණයන් 26ක් යටතේ ඉංජිනේරු වෘත්තිය ට වැඩි ඉඩකඩක් ලබා දීලා තිබෙනවා ඉංජිනේරුවරුන්ට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්නට. හේෂානි හොඳයි. එහෙනම් ඔබ ලංකාවේ සිටින ඉංජිනේරුවරයෙක් වෙන්න පුළුවන් ඔස්ට්‍රේලියාවේ සිටින ඉංජිනේරුවරයෙක් වෙන්න පුළුවන්. මේ තමයි හොඳම අවස්ථාව මේ කොරෝනා තත්ත්වෙන් පස්සේ ඔස්ට්‍රේලියාව අපි හැමදාම කියනවා වගේ මේ සංක්‍රමණික නීති රීති ලිහිල් කරලා ඔබව ඔස්ට්‍රේලියාව ඇතුළට ගෙන්වා ගැනීමේ නීති රීති ලිහිල් කරලා තිනවා මේ හොඳම අවස්ථාව. ඉතින් අදාදම මේ සඳහා ඇඳුම් කරන්නට ඔබට හැකියාව තියෙනවා. ඉතින් වර්ණා ලිගල් ආයතනය සමග සම්බන්ධ වෙන විශේෂයෙන්ම ඔවුන්ගේ ලංකාවේ තියෙන ශාඛාව සමග සම්බන්ධ වෙලා ඉතින් ඔබට ඉතාමත් විශ්වසනීය සේවාවක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි හැමදාම කියනවා වගේ මේ සංක්‍රමණික ඔබ යම් වීසාවක් සඳහා ඇඳුම් කිරීමේදී විශ්වසනීයත්වය සහ මේ නිවැරදි තොරතුරු ලබා දීම කියන කරුණු කාරණා පිළිබඳව ඔබ සෑම විටම අවධානය යොමු කරන්න පුළුවන්. ඉතින් අපිට මේ නිසාවෙන් වර්ණා ලීගල් ආයතනය කිසිදු බයක් සැකයකින් තොරව ඔබට නිර්දේශ කරන්නට පුළුවන්. කොහොමද මදු මහත්මිය ඔබගේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්න අයට ලංකාවේ බ්‍රාන්ච් එක සමග ශාඛාව සමග සම්බන්ධ වෙන්නේ නැත්නම් ඔස්ට්‍රේලියාව ශාඛාව සමග සම්බන්ධ වන්නේ? ඔව් හේෂානි අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන්
www.varnalika.com සියලුම දුරකථන අංක එහි සඳහන්. ඉතින් ඔබට ලංකාවේ දුරකථන මාර්ගවලට ඇමතුම් ලබා දීලා අපත් සමග සම්බන්ධ වෙන්න පුළුවන් ඒ කටයුතු කරගන්නට. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ සිටින අයෙක් නම් අපගේ තොමස් ටවුන් සහ ඩැනිනොන් ප්‍රදේශවල පවතින අපගේ කාර්යාලයන්ට පැමිණ අප හමුවන්නට පුළුවන් හේෂානි. හොඳයි, ඉතින් එසේනම් මේ සියලු කරුණ කාරණයි තමත් පැහැදිලිව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අපි මත වර්තකුල සොඩිය මහත්මියට වර්ණාලීගල ආයතනයට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔබ සියලු දෙනාටම මේත් සමගම විශ්වවාහිනී නාලිකාව සහ වර්ණාලීගල් ආයතනය අපි සුබම සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා. මදු, ඔව්, ඔබට සුබ නත්තලක් වේවා. එසේනම් අපි ඉදිරි සතිවලදී මේ ආකාරයෙන්ම මෙම විවිධ ඔක්කුපේෂන්ස් නැත්නම් මේ රැකියා කාණ්ඩ වලින් කොහොමද මේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගන්නේ කියන දේ පිළිබඳව ස්කිල්ඩ් මයිග්‍රේෂන් ටු ඔස්ට්‍රේලියා වැඩසටහනත් සමග සම්බන්ධ වන්න මේ සිලු කරුණු කරන අපි ඔබ වෙතට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එසේනම් ඔබ සිරි දිනාටම සුබ සතියක්. අයිබෝවන්. අයිබෝවන්.